අලුත් වීඩියෝ නැරඹීමට අපේ YouTube channel එක subscribe කරන්න. යාළුවන්ට දැන ගැනීමට share කරන්න. අලියතුන්ගේ වතපුටුව බැඳීමේ චාරිත්‍රය. අලියතුන් හා පෙරහැර සංස්කෘතිය සමග බැඳුණු තවත් අපූරු කටයුත්තක් ගැනයි මේ. වතපුටුව බැඳීම මෙම කාර්ය බාහිරට විවෘත නො වූ සංස්කෘතික අංගයක් ලෙස හැඳින්වීමට පුළුවන්. අලියතුන් එදා පෙර රජ දවස පටන් ආගමික චාරිත්‍රවලට බොහෝ සෙයින් සම්බන්ධ වෙයි. ආගමික චාරිත්‍ර වාරිත්‍ර බොහෝ ප්‍රමාණයක් අලියතුන් හා බැඳී පැවතියද එය බොහෝ පිරිසක් නොදන්නා කරුණක් වන්නේය. මෙම වතපුටුව බැඳීමේ චාරිත්‍රය සෑම අලියෙකුටම හිමි නොවුනත් දළ ඇතුන් සියල්ලටම පාහේ හිමිවන අවස්ථාවකි. අලීන්ගෙන් පිරිසකට පමණක් මේ අවස්ථාව හිමිවේ. වතපුටුව නමින් හඳුන්වනු ලබන්නේ රන්සිරිගෙය. එසේත් නැතිනම් හස්තියෙකුගේ පිට කරඬුව තැන්පත් කිරීමට යොදාගන්නා අලංකාරගේ රැඳවීමට භාවිතා කරන ලෝහවලින් සකස් කෙරුණු ආධාරකයකි. මේ ආධාරකය පිටෙහි තැබීමට ප්‍රථමයෙන් මෙට්ටයක් පිට මත තබා හස්තියාගේ සමට විය හැකි හානිය නවත්වයි. රන්සිරිගේ අලියෙකුගේ හෝ ඇතෙකුගේ තැන්පත් කරන්නේ ඉපැරණි චාරිත්‍ර වාරිත්‍රවලට අනුවයි. මෙම කාර්ය උත්සවශ්‍රීයෙන් සිදුකරනු ලබන අතර එදිනට වතපුටුව බැඳීම සිදුකරනු ලබන අලියා හෝ ඇතුට කැවුම් කිරිබත් ආදී රස කැවිලිවලින් සංග්‍රහ කරයි. මෙම චාරිත්‍රය බොහෝ විට ආගමික ස්ථානයක නැකත් චාරිත්‍රවලට අනුව පිරිත් සජ්ජායනයකොට සිදු කරයි. මෙම කාර්ය සිදු කිරීමේදී මුලින්ම සුදුසු වයසේ හා බලාපොරොත්තු වන ශරීර හැඩරුව සහිත හස්තියෙකු තෝරාගනු ලබයි. මෙහිදී හොඳින් වැඩුණු පෘෂ්ටිමත් වතපුටුව බැඳිය හැකි පරිදි පිටකොන්ද වැඩි ඇති හස්තීන් තෝරාගනු ලබයි. පසුව සුභමූර්තියට මේ කාර්යය සිදු කරයි. වතපුටුව මුලින්ම හස්තියාට බැඳ හස්තියා ඇවිදීමට සලස්වනු ලබයි. මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කාරණයක් නම් වතපුටුව බැඳි පමණින් කිසියම් හස්තියෙකුගේ රන්සිරිගේ බැඳීම සිද්ධ වන්නේ නැත. එය කාලය හා වයස අනුව හස්ති රාජයාණන්ගේ භාරකරුවන් විසින් තීරණය කරයි. වතපුටුව බැඳ රන්සිරිගේ බැඳීමෙන් පසුව අලියෙකු හෝ ඇතෙකු පෙරහැරවල කරඬුව වැඩමවීම සිදු කළත් විශේෂයෙන්ම ඇත්තු දළදා කරඬුව වැඩමවීමට ප්‍රථම වෙනත් විහාර හා දේවාල රන්සිරිගේ තම පිටමත තබාගෙන කරඬුව වඩම්මා අත්දැකීම් ලබා ඒවා ප්‍රගුණ කොට පසුව දළදා කරඬුව වැඩමවීම සිදු කරයි. නිදසුන් ලෙස ඒ අයුරින් අවස්ථාව ලබාගත් හස්තියෙකු ලෙස ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ බුරුම රාජා ඇතු හැඳින්වීමට පුළුවන්ය. 2007 වසරේ මියන් රාජා සමග මියන්මාර් රජයෙන් දළදා මාලිගාවේ ඇත් පන්තියට එකතු වූ මෙම ඇතු 2009 වසරේ වතපුටුව බැඳීමේ චාරිත්‍රය සිදුකොට ඇත. පසුව විහාර හා දේවාලවල රන්සිරිගේ බැඳ කරඬුව හා දේවාභරණ වඩම්මා අත්දැකීම් එකතු කරගන්නා ලදී. 2015 වසරේ මෙම ඇතු දළදා මාලිගාවේ විෂ්ණු දේවාලයේ පෙරහැර දින 10 දේවාභරණ වඩම්මා පසුව 2016 වසරේ මුල්වරට තෙවන කුඹල් පෙරහැරේ සදාතුක කරඬුව වැඩමවීම බුරුම ඇත් රජු විසින් සිදු කරන ලදී. මහනුවර ඇසර පෙරහැරේ තවමත් භාවිතා වෙන්නේ ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පූජා කරන ලද රන්සිරිගෙයයි. වතපුටුව ඇතා පිට බැඳීමෙන් පසු රන්සිරිගෙය ඒ මත සවිකිරීම සිදුවේ. මේ අනුව අලියතුන් හා බැඳුණු පෙරහැර සංස්කෘතියේ තවත් අපූර්ව හා වැදගත් අංගයක් ලෙස වතපුටුව බැඳීමේ චාරිත්‍රය හැඳින්විය හැකි. මෙම චාරිත්‍රය සිදු නොකොට කිසිදු අලි ඇතෙකුගේ හිතුමතේ වතපුටුව බැඳ රන්සිරිගේ බැඳ කරඬුව වැඩමවීම සිදු කරන්නේ නැත.